ලබාගම උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරති සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති සුභාරති අයිබෝවන් සුබ දවසක් ජාතික ගුවන්විදුලියේ සුභාරති සජීව සංවාද මණ්ඩපේ නිරන්තරයෙන් කාලීන වැදගත්කමක් ගන්නා වූ මාතෘකාවක් පිළිබඳව අසන ඔබද සම්බන්ධ කොටගෙන පෙරවරු අට දක්වා සංවාදයේ දෙන සංවාද මණ්ඩපේ සුභාරති අද අපි කතා කරන්නේ මහා මාර්ග හා ප්‍රවාහන ශේෂ්ඨවල වැඩි දියුණුව සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව මේ මාතෘකාව අද දවසේ සාකච්ඡා කිරීමට අප නිමිති කොටගෙන ඇත්තේ 2021 වර්ෂයේ සඳහා වන අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ අවස්ථාවේ අද දවසේ සාකච්ඡාවට ගැනෙන්නේ පාර්ලිමේන්තුවේදී මහා මාර්ග හා ප්‍රවාහන ශේෂ්ඨවලට අදාළ විෂයන් පිළිබඳව. එම නිසාම අද සුභාර්ථී සංවාද මණ්ඩපයේට මේ ශේෂ්ඨයන්හි ඉදිරි වැඩ දියුණුවට වන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව කතා කරන්නට අප ආරාධනා කරා. මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි මහතාට, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට, ඒ වගේම ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රජ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතාට. අපි ඔබතුමන්ලා තෙදෙන බොහොම ගෞරවයෙන් ජාතික ගුවන්විදුලි සුභාරතියට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි සංවාදයට ප්‍රවේශය සකසා ගන්නට කැමැති මුලින්ම මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් රංජිත් ප්‍රේමසිරි මහතාගෙන්. එතුමා පිළිබඳ ඉතාමත්ම කෙටි හැඳින්වීමක් කරොත් එහෙම අභිනව රජයේ පත්වීමෙන් අනතුරුව ඔබ ප්‍රථම වතාවට නේද සුභාරතියට එන්නේ? මීට වසර 5කට පමණ පෙර අතීතයේ මතක් කරොත් එමේ සුභාර්ථී සංවාද මණ්ඩපයේට ඒ වගේම අතුල් පැත්ත වැඩසටහනට අමුත්තෙක් නෝ නමුත්තෙක් රංජිත් ප්‍රේමසිරි මහතා හරිද කිව්වොත්? ඔව්. එතුමා නිරන්තරයෙන්ම මේ විශේෂයේ පිළිබඳ කතා කරන්නට 2010 2015 වර්ෂවලදී සුභාර්ථී සංවාද මණ්ඩපයේ අතුල් පැත්ත වැඩසටහනට සම්බන්ධ වුණා. නැවතත් එතුමා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්වී තිබෙනවා. ඔබට පරණ තැන නමුත් නව ලේකම් ධූරේ කොහොමද අත්දැකීම? ඔව්, ඇත්තටම පළවෙනිම අද දිනේදී මේ අපේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා කරන දිනේදී මහා මාර්ග විෂය සම්බන්ධයෙන් වන මේ සාකච්ඡාවට සුභාරති වැඩසටහනට අපිට ආරාධනය කිරීම පිළිබඳව පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ සඳහන් කළ ආකාරයටම මීට වසර 5කට පෙර කාලයේදී අපි නිතර මේ වැඩසටහනින් හමු වුණා. ඉතින් මම හිතන්නේ අද දවසේ අපිට පැවරලා තියෙන කාර්යභාරය ඉතාමත් විශාලයි අපේ අමාත්‍යාංශයට. විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩසටහන යටතේ මහා මාර්ග ශේෂ්ත්‍රයේ දැවැන්ත වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතින යුගයකයි අපි මේ සාකච්ඡාවට අවතීර්ණ වෙන්නේ. විශේෂයෙන්ම එතුමාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම 2015 ප්‍රථම මහින්ද චින්තනය යටතේ ආරම්භ කරපු වැඩසටහන සමග ඒකාබද්ධව ගමන් කරන වැඩසටහනක් වෙලා තියෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම මේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය කිරීම, ඒ වගේම අලුතින් මාර්ග පැනීම, ඒ වගේම සියලු මේ රටේ හැම ග්‍රාම සේවා වසමකම 14,021 වෙන ග්‍රාම සේවා වසම් සියල්ලම යාවන සියලු ගම්මාන යාවන විදියේ මාර්ග පද්ධතියක් තැනීමයි එතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ. මේ යටතේදී අපි මහාමාර්ග අමාත්‍යාංශයට පැවරලා තියෙන්නේ මේ රටේ ප්‍රධාන මාර්ග සම්වර්ධනය කිරීමත්, ඒ වගේම අලුතින් අපිට පැවරලා තියෙනවා මේ ග්‍රාමීය මාර්ග සම්වර්ධනයත්.
ඊට අමතරව රටේ ආර්ථික සම්වර්ධනය වෙනුවෙන් අධිවේගී මාර්ග ජාලයක් තැනීමේ කටයුත්තත් අපිට පැවරලා තියෙනවා. මේ යටතේ අපි මේ ඉදිරි වසර හතර තුළ අපි බලාපොරොත්තු වෙනවා කාගෙත් මං හිතන්නේ බලාපොරොත්තුවක් වෙන මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත මීරිගම කුරුණෑගල හරහා දඹුල්ලටත් ඒ වගේම මහනුවර දක්වා වන කොටස පොතුහැර සිට ගලගෙදර දක්වත් සම්වර්ධනය කිරීම. මෙහි පළමුවනි කොටසේ වැඩදැනට ආරම්භ වෙලා කරගෙන යමින් තියෙනවා කඩවත මීරිගම. ඒ වගේම මීහිරිගම කුරුණෑගල කොටසේ වැඩ දැන් විශාල වශයෙන් කෙරිලා අපිට පෙබරවාරි මාසේ අවසානයේ වෙනකොට මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ මාසේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා මහනුවර දක්වා වන පොතුහැර ගලගෙදර මාර්ගය. ඒ වගේම ලබන වර්ෂයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා මේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස. ඊට අමතරව මේ කොළඹ නගරයේ තදබදය වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ පිටද වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුවේ සිට රාජගිරිය හරහා කැලණිය නව පාලම දක්වා ඉබෙන කණුමතින් ඉදිවන අධිවේගී මාර්ගයකුත් ඒ වගේම දැනට නිමවෙමින් පවතිනවා අපි කැලණි නව කැලණි පාලමේ ඉදිකිරීම කටයුතු එහි වැඩ කටයුතුත් අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසයේ පමණ අවසන් කරන්න. එමගින් ඒ මාර්ග ඒ පාලම කැලණි පාලමේ ඉන්න අනතුරුව සම්බන්ධ කරනවා අපි කොළඹ වරාය හරහා කොළඹ කොටුව දක්වා ඒ කණුමතින් දිවෙන කිලෝමීටර් 5ක මාර්ගයකින්. මේ මාර්ග පද්ධතිය ඇති වුණාම මම හිතන්නේ මේ කොළඹ නගරයේ තියෙන වාහන තදබදය අවම කිරීමටත් ඒ වගේම වරායේ සිට දිවෙන කන්ටේනර් රථවල තියෙන තදබදයත් අවම කිරීමට හැකි වෙයි. අපේ බලාපොරොත්තුවක් තියෙනවා කෙරවල පිටිය ප්‍රදේශයේ මේ කන්ටේනර් පරීක්ෂා කිරීමේ අංගණයක් ඉදිකිරීමටත් වරාය ශ්‍රී ලංකා රේගුවත් සමග එකතු වෙලා එහි වැඩ කටයුතුත් දැන් කරනවා. ඉතින් ඒ වගේම කඩවත සිට මේ මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමත් සමග විශේෂයෙන් කන්ද උඩ රටට ඒ වගේම උතුරු ප්‍රදේශයට යන ජනතාවට ඉතා විශාල දායකත්වයක් ලැබේවි. ඉතින් දැනට මේ අධිවේගී මාර්ග පද්ධතිය ඇර අපි කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා නොයෙකුත් පියවර ගනිමින් තියෙන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි මේ කොළඹ කොටුව උත්තරානන්ද මාවත අබ්දුල් අක්බර් මාවත ඒ වගේම තන බාලදක්ෂ මාවත හරහා ගුවන් පාලම් තුනකුත් ඒ වගේම කොහුවල හන්දියේ ගුවන් පාලමකුත් තැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අලුතෙන්ම මේ පාර්ලිමේන්තු පාරේ තියෙන වාහන තදබදය අවම කිරීම සඳහා නුගේගොඩ පිටකෝට්ටේ මාර්ගයත් නාවල රාජගිරිය මාර්ගයත් යාකරන මීට 700ක දිගින් යුත් නව පාලමක් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. එහි වැඩ කටයුතු ලබන අවුරුද්දේ අවසානයේ නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ මගින් කොළඹ නගරයේ තදබදය අවම වේ. ඊට අමතරව අපි මං හිතන්නේ එතුමාගේ විශේෂ වැඩසටහනක් තමයි මේ ලංකාව පුරා තියෙන ග්‍රාමීය මාර්ග සම්වර්ධනය කිරීම කිලෝමීටර් 100ක මාර්ග සම්වර්ධනය කිරීම. ඒ වැඩ කටයුතුත් දැනට අපි ආරම්භ කරලා සාර්ථකව කරගෙන යමින්.
තියෙනවා. අපි ඒ කාරණා පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. මහා මාර්ග අමාත්‍යාංශය හා සහසම්බන්ධ වෙන ඊළඟට වැදගත්ම අමාත්‍යාංශයක් තමයි ප්‍රවාහන අමාත්‍යාංශය. ගහත් ගහට පුත්තත්තා සමාන සම්බන්ධතාවයක් තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය පිළිබඳව කතා කරනකොට එහි ලේකම්තුමා මොන්ටි රණතුංග මහත්මයා ලේකම්තුමනි, ප්‍රවාහන ශාස්ත්‍රයේ වැඩි දියුණු උදෙසා ඔබතුමන්ලාගේ ඉදිරි වර්ෂයේ සඳහා වන ක්‍රමාපායක සැලසුම් කොහොමද? ඔබතුමා හරියටම හරි කිව්වා වගේ මාර්ග සහ ප්‍රවාහනය කියන්නේ දෙකම එකට බැඳුණු විෂයන් දෙකක්. මේ දෙක වෙන් කළා කතා කරන්න බැරි තරමට එකට බද්ධ වෙලා තියෙන්නේ. අපි දනවා මිනිස්සු, සත්තු, ඊළඟට කිසියම් ද්‍රව්‍ය එක තැනක ඉඳලා තවත් තැනකට ගෙනියන්න භාවිතා කරන ලේසිම මාධ්‍ය තමයි ප්‍රවාහනය. මේ ප්‍රවාහනය විවිධාකාරයි. ගුවනින් ප්‍රවාහනය කරන්න පුළුවන්, ජලය මතින් ප්‍රවාහනය කරන්න පුළුවන්, නැත්නම් නල මාර්ගයෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්, ගොඩබිම තුල ප්‍රවාහනය කරන්න පුළුවන්. අපේ අමාත්‍යාංශයේ වගකීම වෙලා තියෙන්නේ මෙන්න මේ ගොඩබිම් ප්‍රවාහනය මාවත්වල ප්‍රවාහන කටයුතු සිදු කිරීමට. එතකොට අපේ අමාත්‍යාංශය මම කලින් කිව්වා වගේ ප්‍රවාහන මේ මහා මාර්ග අමාත්‍යාංශයත් එක්ක බද්ධයි. මොකද එතුමල්ලා රට පුරාම මාර්ග සංවර්ධනය කරනකොට අපි දන්නවා කොළඹට ඇදී එන වාහන සංඛ්‍යාව අතිශයින් වැඩි වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ එන සංඛ්‍යාව කොතනින් හරි පාලනය කරලා මේ කොළඹ තියෙන තදබදය අවම කරන්න. මාර්ග පුළුල් වෙනවා, පුළුල් වෙන එකේ සීමාවක් තියෙනවා. අපිට අසීමිතව මේ මාර්ග පුළුල් කරන්න බෑ, හේතුව ඉඩම්වල තියෙන ගැටලු නිසා. එතකොට අපි ප්‍රවාහනය පැත්තෙන් අපේ අමාත්‍යාංශයේ කටයුතු කරන්න වෙනවා. මේ ප්‍රවාහන කළමනාකරණය කියන එක අපි කියනවා ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් කියලා ඉංග්‍රීසියෙන්. මේ දෙක එකට යන්න ඕන. එහෙම නැති වුණොත් අපිට මෙතුමල්ලාගේ මේ ධර්ම උත්සාහයේ ප්‍රතිඵල අපිට දකින්න බැරි වේවි. ඒක නිසා අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ කටයුතු කරන්න වෙන්නේ. ඒක තමයි මගේ පළවෙනි කාරණාව මට මතක් කරන්න. ඒත් එක්කම අපිට ඇත්තටම මේ වෙනකොට ලංකාවේ ප්‍රවාහනය සිද්ධ වෙන පොදු ප්‍රවාහනය සිද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දුම්රිය භාවිතයෙන්, අනිත් එක තමයි මගී බස් රථ භාවිතයෙන්. එතකොට අපිට දුම්රිය දෙපාර්තමේන්තුව එක දවසකට දුම්රිය 104ක් විතර ධාවනය වෙනවා. මේ දවස්වල කොවිඩ් නිසා එක ටිකක් අඩු මට්ටමේ ගියත්, ඊළඟට අපේ තියෙනවා ලංගම බස් රථ 6000ක් විතර, මේකෙන් 4800ක් විතර දවසකට ධාවනය වෙනවා සාමාන්‍ය පරිදි. ඊළඟට පෞද්ගලික බස් රථ තියෙනවා 18000ක් පමණ ලංකාවේ. මේ 18000න් බහුතරයක් පාලනය වෙන්නේ පළාත් සභාවල පළාත් මාර්ග අධිකාරී යටතේ, පළාත් මේ ප්‍රවාහන අධිකාරී යටතේ. එතකොට අපේ අමාත්‍යාංශයට සිද්ධ වෙලා තියෙනවා මේ මෙන්න මේ කියන ආයතනත් එක්ක බද්ධ වෙලා වැඩ කරන්න. අපි මේ 2021 අවුරුද්දේ අපි පටන් ගන්න හදන්නේ මේ පළාත් සභාවත් එක්ක බොහොම මේ සුහදව වැඩ කරන්න පුළුවන් ක්‍රමයක්. නැත්තම් අපි ලංගම බස් රථ විතරක් අපේ ඉලක්කය කරගෙන ඉස්සරහට ගියොත් තව ඊට වඩා 160ක විතර ප්‍රමාණයක් එක්ක අපිට කටයුතු කරන්න බැරි වෙනවා. එතකොට අනිවාර්යෙන් පළාත් සභාවේ අපි ප්‍රධාන රජයේ දෙක එකතු වෙලා යන වැඩසටහනක් අපි සාකස් කරනවා. දැන්ටමත් අපි ඒක ආරම්භ කරලා තියෙනවා පළාත් සභාව සමග සාකච්ඡා කරලා. ඒත් එක්කම දුම්රිය මාර්ග අපි දන්නවා අවුරුදු 160කට වඩා පැරණි සේවාවක් තමයි මේ දුම්රිය සේවාව. මේවායි මාර්ග පද්ධතිය අවුරුදු 100 ගණනකින් නැවත ප්‍රතිසංස්කරණය වෙලා නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ මාර්ග මුලින්ම පටන් ගන්න මේ අබලන් වෙච්ච මාර්ග ඉවත් කරලා ඒවට අලුත් පීලි දාලා ඊළඟට පාලම් ටික අලුත් වැඩියා කරගෙන යන්න. ඒවට වැඩසටහන් මේ අවුරුද්දේ අපි පටන් ගත්තා. එන අවුරුද්දේ ඒක තව දුරටත් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි දන්නවා දුම්රිය පාරවල් තමයි පදනම. මේත් එක්කම අපිට අවශ්‍ය වෙනවා දුම්රිය මැදිරි. අපි දුම්රිය මැදිරි සහ දුම්රිය එන්ජින් ගෙන්නන්න අපි විශාල ධනස්කන්ධයක් පිටරටට ගලාගෙන යනවා හැම අවුරුද්දම. එතකොට අපිට දැඩි ලෙසම අවවාද කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමන් මේවා ලංකාවේ නිෂ්පාදනය කරන්න, ලංකාවේ අලුත් වැඩියා කරන්න අවශ්‍ය කටයුතු යොදන්න කියලා. එතකොට අපි දැනටමත් අපේ ලංකාවේ දුම්රිය මැදිරි අපි මේ නිෂ්පාදනය කරන්න නැත්නම් මේක අලුත් වැඩියා කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතාම සාර්ථක ව්‍යාපෘතියක්. ඒක අර ටන්ට්‍ර කියන අපේම රටේ අපේම පෞද්ගලික ආයතනයක් හරහා සහ දුම්රිය දෙපාර්තමේන්තුව හරහා මේ දුම්රිය මැදිරි අපි අලුත් වැඩියා කරමින් යනවා. ඒවා ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. එතකොට මේ වෙනකොට අපිට දුම්රිය මැදිරි 185ක් අපි මේ කෙටි කාලය තුළ අපිට පුළුවන් වෙලා තියෙනවා මේ
දුම්රිය මැදිරි සංචිතයට එකතු කරන්න මේ ලංකාව ඇතුලේ නිෂ්පාදනය කළා මේ අලුත් වැඩියා කළා. නමුත් අපි ඊට ඔබට යා යුතුයි. අලුත් වැඩියා විතරක් නෙමෙයි, අපිම මේක රටේ මේ රටේ හදාන්න ඕන. ඒ සඳහා අපිට මේ එන අවුරුදු ඉඳලා අපි ඒකට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම අපි දන්නවා දැන් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ මම හිතන්නේ පැරණි දෙපාර්තමේන්තුව, ඒ වගේම මේ වෙනකොට තියෙන වෘත්තීය සංගම 107ක්. එතකොට මේ ඇතුලේ අබ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාරිත්ව කළමනාකාරීත්වය ඇත්තටම අපිට සකස් කරගත යුතුයි. මේ අය අපි ප්‍රේරණය කරලා ඊළඟට අලුත් ක්‍රමෝපායන් එක්ක මේ කටයුතු කරන්න වෙනවා නව තාක්ෂණය බද්ධ කරගෙන. ඒ සඳහා අපි දැන් ආරම්භ කරලා තියෙනවා අර ව්‍යාපාර අපි කියන බිස්නස් රීඉන්ජිනියරින් ප්‍රොසෙස් කියලා. අපි එහෙම වැඩසටහනකට යන්න අපි සැලසුම් කරලා තියෙනවා ලබන අවුරුද්දේ. ඒත් එක්කම දැන් දුම්රිය ගැන අපි කතා කරා, අපිට ඇත්තටම දැනට අපි දවසකට 350,000ක මගීන් සංඛ්‍යාවකට තමයි මේ දුම්රියෙන් අපි සේවාව සපයන්නේ. මේක අනිවාර්යෙන් දෙගුණ කළ යුතුයි. එතකොට තමයි අපිට බස් රථ සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් වෙන්නේ. එක දුම්රියක ගමන් කරන සංඛ්‍යාත්මක වශයෙන් වැඩි කරගත්තොත් අපිට බස් රථ අඩු කරගන්න පුළුවන් මේ විශාල සංඛ්‍යාව. එතකොට මේ මාර්ග තදබදයේ අවම කරගන්න ඒක තව පිටුවහලක් වෙනවා. ඒත් එක්කම දුම්රිය භාවිතා කළ යුතුයි භාණ්ඩ ප්‍රවාහණයට. අපි ඉතාම අවමට්ටක තියෙන අවුරුද්දකටම භාණ්ඩ ටොන් 4000ක් විතර තමයි අපි දැනට 400ක් විතර තමයි අපි දැනට ප්‍රවාහණය කරන්නේ. මේක අපි වැඩි කර දිවිගුණ කළ යුතුයි අනිවාර්යෙන් එන වසර ඇතුළත. ඒ සඳහා අපි කටයුතු කරනවා. දැන්ටමත් අපි දුම්රියෙන් වැලි ප්‍රවාහණය සඳහා කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ඉන්ධන ප්‍රවාහණය කරනවා, ඊළඟට සිමෙන්ති ප්‍රවාහණය කරනවා. ඒත් එක්කම පොහොර ප්‍රවාහණයට අපි දැන් සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේ දුම්රිය භාවිතා කරන්න මේ භාණ්ඩ ප්‍රවාහණයට. අපි දුම්රිය ගැන කතා කරා වගේම බස් රථත් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. දැන්ටමත් ලක්දිව ඉංජිනේරින් කියලා අපේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනය හරහා අලුත් වැඩියා කටයුතු කරනවා. ඉස්සරහට අපි මේක තවත් වේගවත් කරනවා. ඊළඟට අපිට අවශ්‍ය බස් රථ ලංකාව ඇතුළෙම හදාගන්න වැඩසටහනක් තියෙනවා. ඒක තමයි අපිට සෞභාග්‍ය දැක්ම කියන්නේ. ඒක තමයි මේ දරණීය සංවර්ධනය, නැත්නම් මේකට කියනවා තිරසර ප්‍රවාහන වැඩසටහනක්. ඒ කියන්නේ ජනතා හිතයිෂී ප්‍රවාහන වැඩසටහනක් සකස් කරන්න කියලා. මේක අන්තිමට අපි ඊ ටිකටින් කියන එක පදනම් කරගෙන අපි සූදානම් වෙනවා මිනිස්සු සල්ලි භාවිතා නොකර කාඩ් පතක් මගින් ප්‍රවාහනයේදී ඉස්සරහට මේක භාවිතා කරලා ප්‍රවාහන පද්ධතියට මේ අදත් ප්‍රවාහනය තරම් බැනුම් අහන මං හිතන්නේ ආය මේ අංශයක් නැහැ. අපි ඒක ක්‍රමයෙන් ටිකෙන් ටික අඩු කරන්න තමයි සැලසුම් සකස් කරලා තියෙන්නේ. මම ස්තුතියි. අපි කතා කරන්නේ මහා මාර්ග හා ප්‍රවාහන ශේෂ්ත්‍රවල වැඩ දියුණුවට ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අයවැය තුන්වනවර කියවීමේ විවාදයේ මහා මාර්ග හා ප්‍රධාන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාව. ඊට සමගාමීව තමයි අද සුභාර්ති සංවාද මණ්ඩපයේ මේ ආකාරයෙන් ගෙනෙන්නේ උදැසන 7:24 ජාතික ගුවන්විදුලියේ සුභාර්ති සජීව සංවාද මණ්ඩපය. විසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් සුදේශීය සේවයයි. මේ සුදේශීය සේවයයි. යලිත් ඔබ සුභාර්ථී සංවාද මණ්ඩපයේ සමග 2695446 2695447 අපේ දුරකථන අංක. මහා මාර්ග හා ප්‍රවාහන ශේෂ්ත්‍රයන්හි ඔබට විමසා දැනගත යුතු කාරණා තිබෙනවා නම් විමසා දැන ගැනීමට මෙන්න හොඳම අවස්ථාව. අපි සාකච්ඡාව ඊළඟ අධ්‍යයනයට යොමු වෙන්නට කැමැති ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා මහාචාර්ය රංජිත් දිසානායක මැතිතුමා. ලේකම්තුමනි, ඔබතුමාගේ අමාත්‍යාංශය පිළිබඳව කතා කරන ඉතාමත්ම වැදගත් කොටස තමයි අවශේෂ යටිතල පහසුකම්. සමස්තයක් විදිහට ගත්තාම ප්‍රධාන අමාත්‍යාංශයේ රේකී අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ වලට සම්බන්ධ වෙනකොට ඔබතුමන්ලාට තමයි පැවරෙන්නේ ප්‍රතිපත්තිමය කාරණා ක්‍රියාවට නැංවීම. ඇක්ෂන් ප්ලෑන් එක තියෙන්නේ ඔබතුමන්ලාගේ අතේ. ක්‍රියාකාරී සැලැස්ම කොහොමද මේ රටේ ජනතාවගෙන් බැනුම් අහන්න නැති ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමට ලේකම්තුමාගේ වචනෙම ඔන්න ඇහුවා. මම මේ විදිහට කතාව ආරම්භ කරන්න මේ සෞභාග්‍යයක් මේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා. ග්‍රාමීය සංවර්ධනයට වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම මෑත කාලයේදී අමාත්‍යාංශ පිහිටවීමේදී වුණත් දැක්කා මේ රටේ කෘෂිකාර්ම වගේම කාර්මික ශේත්‍රය දියුණු වෙන ආකාරයට තමයි මේවා හරිදු කරලා තියෙන්නේ. දැන් නමුත් රටක කෘෂිකාර්ම ශේත්‍රයක්
කර්මාන්ත ශේත්‍රය දියුණු වුණාටම වැඩක් නැහැ. මේ හැදෙන භාණ්ඩ, මේ හැදෙන වගාවන් නිසි වෙලාවට නිසි ආකාරයට වෙළඳපොළට පැමිණියේ නැත්තම්, පරිවහනකාරී සිදුවුනේ නැත්තම්, පැහැදිලිම ඒක නොවුනොත් වෙන ප්‍රධානම දේ තමයි මේ නිෂ්පාදකයාට හම්බෙන්නේ ඉතාමත්ම අතලොස්සක්. ඒ නිසා මේ සම්බන්ධතාවය ඇති කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක නිසා මේ ග්‍රාමීය මාර්ග දියුණු කිරීම ඉතාමත්ම වැදගත් විදිහට දකිනවා මේ කාර්යය සම්පූර්ණ කිරීමට නම්. ඒක නිසා ග්‍රාමීය තියෙන මාර්ග දිගින් ඇති දේවල් කාපට් කිරීමටත්, අනිත් ඒවා කොන්ක්‍රීට් කිරීම, කැටගල් ඇල්ලීම වැනි වැඩ කටයුතු අපේ අමාත්‍යාංශ යටතේ වෙන ප්‍රධාන කාර්යයන් වගේ දකිනවා. ඒ වගේම තව පැත්තක් දකිනවා මේ අපිත් ගම්වල ඉපදලා ආපු මිනිස්සු විදිහට මේ ගම්වල තියෙන ගොඩාක් මේ ඒ දඬු කියලා වර්ගය. මේ ඒ දඬු කියන්නේ එක්ක ලී කොටයක් දාලා, එහෙම නැත්නම් මොන හරි කොටයක් දෙකක් දාලා තමයි මිනිස්සු එහා මෙහා ගමන් කරන්නේ. ඉතින් ඒක ඇත්තටම කියනවනම් සමහර වහින දවස්වලට මිනිස්සුන්ට වෙළඳපොළට යන්න බෑ, ඉස්කෝලේ යන්න බෑ, වැඩ කටයුතු යන්න බෑ. මේ වගේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශ තියෙනවා. අපි මේක මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා මාර්ගෙන් අපි මේ වෙනකොට ලබාගෙන තියෙනවා. රට තුල ඒ වගේ ස්ථාන කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. කොච්චරක් තියෙනවද? දැනට මේ වෙනකොට 12,000 පැනලා තියෙනවා. අපි හිතුවේ 5,000ක් විතර තියෙයි කියලා. ඉතින් අපි පෞද්ගලිකවම මමත් ලේකම්තුමත් ඒ වගේ තැන්වලට ගිහිල්ලා දැකලා තියෙනවා. ඇත්තටම පුදුම විදිහට දුක හිතෙනවා මේ මිනිස්සු. මේ ළමයි සමහර වෙලාවට ඉස්කෝලේ යන්නේ නැහැ. සමහර වෙලාවට වහයි කාලට දවස් ගණන්, විශේෂයෙන්ම ගෑන් ළමයි එහෙම ඉස්කෝලේ යන්නේ නැති අවස්ථා ඉන්න තියෙනවා. ඒ කාලේ එක වයසකට ආවම ඉස්කෝලේ යමත් නවත්තලා දානවා. මේ ප්‍රධාන හේතුව කෙනෙක් මේක. ඒ නිසා අපි ආචාර්යතුමා සමහර තැන්වල විශේෂයෙන් මුහුණුපතේ පරිශීලනය කරනකොට අපිට දකින්න පුළුවන් දේවල් තමයි අර ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල වගේ මාරක දර්ශන තියෙන්නේ. පැහැදිලිවම පැහැදිලිවම වල එල්ලිලා ටාසන් ෆිල්ම් එකක් බලනවා වගේ තමයි ළමයි. පැහැදිලිවම අපි දැකලා තියෙන මේනෝට අපි ඩේටා ගෙනත් තියෙන සමහර තිබිච්චි වැල්පාරම් අරවම කැඩිලා ඇත්තට මේවල එල්ලිලා කට්ටි යන තත්තර පත්වලා තියෙනවා. ඉතින් අපි තීරණයක් ගත්තා මේ අපි හිතුවේ 5,000ක් වගේ ප්‍රමාණයක් තියෙයි කියලා. දැන් මේ 12,000 තියෙන නිසා අපි මේ විදිහට අධ්‍යයනයක් කරගෙන යනවා. මේවල දැනට තියෙන ඉතාමත්ම හදිස්සියෙන් මොනවද හදන්න ඕන, මොනවද අලුත් වැඩිය කරන්න ඕන කියලා. ප්‍රමුඛතාවයන්ත ප්‍රමුඛතාවයන්, ඒ ප්‍රමුඛතාවයන් දැනට ලබාගත් දේවල් තුන ප්‍රමුඛතාවයන් අරගෙන ලංකාව පුරාම මේ වැඩකට තුන. දැන් අපි දැනට යෝජනා පටන් ගන්න යනවා ලබන සතිය ඇතුළත ලංකාව පුරාම 100ක් අපි ලබන අවුරුද්දේ උත්සාහ කරනවා 2,000ක විතර ප්‍රමාණයක් කරගන්න. හැබැයි මේකෙදී තව අපි සුවිශේෂ දෙයක් කරනවා. මේ අපි මේ තිරසාර සංවර්ධනය ගැන හිතද්දී අපි මේ වෙනකොට ඉංජිනේරුවන් විසින් ඉතා කුඩා පාලමක් නිර්මාණය කරලා තියෙනවා. මේ පාලමට අපි අරන් දාලා තියෙන්නේ, පාවිච්චි කරන්නේ දැනට ඉවත දමන ලයිට් කණු, ඒ වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි, ඉතා අඩු වියදමින් තමයි මේ පාලම් නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම ඒ දනු පාලම් රිප්ලේස් කරන ගමන් අපි උඩා වාහන යාමේ හැකි පාලම් වලට අපි යන්න බලාපොරොත්තු වෙනවා. තවත් විනාඩි 31කට ආසන්න කෙටි ගුවන් කාලයක් තියෙන සම්පත්දායකයන් තිදෙනෙක් විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළ යුතුයි. කාලය කළමනාකරණය කරගනිමින් අසන්නන්ටත් වැඩිහිටියෙකුටත් වෙන් කරන්න උවමනායි. දුරකථනයේට විශාල ඇමතුම් ප්‍රමාණයක් එනවා ලේකම්වරු තෙදෙනාගේම කාරුණික දැනගැනීමට කියන ඉතාමත් සංවේදී විශේෂපතයක් වන නිසා. ගීතාංජලි මහත්මිය යටියන් තොටින් සුභ උදෑසනක්. ඉතාම කෙටියෙන් ඔබතුමීට අවස්ථාවක් දෙනවා දැන් කරුණු ඉදිරිපත් කරන්න. මහත්තයා මම කතා කරන්නේ යටියන් තොටින් කතා කරන්නේ. මේ අපි නෙළුවතු කන්දේ ඉඳන් ගෝනගමුවට තියෙනවා කිලෝමීටර් 3.5ක්. වසර කීපයක ඉඳන් අපි මේක මම ඉල්ලුම් කරා කර අපිට මේ කාර්යය කරගන්න බැරි වුණා. ඉතින් අනේ මාධ්‍යතුමා මේක ජනාධිපති හරය දිනක් යටතේ ඉල්ලුම් කරා. නමුත් අපිට තාම කරගන්න බැරි වුණා. ඒක හින්දා මේ මාර්ගය හැකි ඉක්මනින් අපිට කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගීතාංජලි මහත්මිය නැවත ස්ථානය සඳහන් කරන්න. නෙළුවතු කන්ද ගමේ සිට ගෝනගුම දක්වා. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ඔබතුමාලා තිදෙනාගෙන් කෙනෙක්ට ප්‍රශ්නය ගන්න පුළුවන් අවස්ථාව. මම හිතන්නේ අපි මේ වෙනකොට මේ සම්බන්ධව අවශ්‍ය දේවල් ලියාගත්තා. අපි මේ ගැන හොයා බලා කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම
මේ අපි දැනට කරුණු ලියාගත්තා. නමුත් පුළුවන් නම් මහාමාර්ග අමාත්‍යාංශයට මේක ලිඛිතව ඉදිරිපත් කරන්න තියෙනවා වඩා හොඳයි කියලා අපි උත්සාහ කරනවා. ඒ ලිඛිතව ලියීමේදී අද දින සාකච්ඡාව සම්බන්ධ කරලා ලියනවා නම් ඒකත් වඩා හොඳයි කියලා තියෙනවා. නමුත් අපි දැනට මේ විස්තර ලියාගත්තා, මේ ගැන හොයලා බලන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි නුදු කාලෙකදී අපේ අමාත්‍යාංශයට සම්බන්ධ ඉංජිනේරුවන් විසින් මේ ස්ථානේ පරීක්ෂා කරයි. ඒක ඇත්තටම අවශ්‍ය තැනක් නම් කිරීම කිසිම බාධාවක් නැහැ කියලා මම විශ්වාසයෙන් මේ වෙලාව කියනවා. ගීතාංජලි මහත්මිය, ඉතාමත්ම ඉක්මනින් ඔබට පුළුවන් මේ පිළිබඳව අමාත්‍යාංශයට දැනුවත් කිරීමක් කරන්න. ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට, මහාචාර්යතුමා අමාත්‍යාංශ ලිපිණියත් ඔහොම කියන්නේ. මගමැදුර මගනගුම මහමැදුර ඩෙන්සිල් කොබ්බෑකඩෝ මාවත පතරමුල්ල කියලා කිව්වම එනවා. මගනගුම මහමැදුර ඩෙන්සිල් කොබ්බෑකඩෝ මාවත පතරමුල්ල. නැවතත් මම කියන්නම්, මගනගුම මහමැදුර ඩෙන්සිල් කොබ්බෑකඩෝ මාවත පතරමුල්ල. ඔබේ කාරණේ ලියනකොට කරුණාකරලා අද දවසේ සුභාර්ථි සංවාද මණ්ඩපයේදී මේ පිළිබඳව මතු කරයි කියන කාරණේ කියන්න පුළුවන්කමක් තියෙනවා. මහාචාර්ය රංජිත් දිසානායක අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමාට මේ ලියුම යොමු කරොත් එම අපිටත් එතුමාගෙන් සහ රේඛා අමාත්‍යංශ ලේකම්තුමාගෙන් විමසීමක් කරන්නට පුළුවන් වෙයි. මොකද්ද ඉදිරියේදී ගත ක්‍රියාමාර්ග පිළිබඳව බියගමෙන් චන්ද්‍රශ්‍රී මහත්මයා ඉන්නවා. සුබ උදෑසන චන්ද්‍රශ්‍රී මහතාන්නේ, ඉතාමත්ම කෙටියෙන් කතා කරන්න. සුබ උදෑසන. මට කතා කරන්න ඕන මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ගරු ලේකම්තුමාට. ලේකම්තුමනි, දැන් අවුරුදු 5ක් විතර වෙනවා මේ බියගම පාර මැනලා පුළුල් කරලා ඒ කණුවිට මගනගම කියන දෙපැත්තෙන් දාලා මාක් කරලා දිගටම ගිහිල්ලා තියෙනවා. බියගම තියෙනවා බියර් ෆැක්ටරිය කියලා එකක්. ඒ බියර් ෆැක්ටරියේ මේ අර බියර් ලෝඩ් කරන්න මේ වාහන ආපුහාන මෙතන පටු වෙනවා. ඉතින් බියගම මේ ඔය තියෙන බණ්ඩාරවත්ත විතර පළල් කරලා දීලා තියෙනවා. මම ඉල්ලා දෙන්නේ බණ්ඩාරවත්ත ඉඳලා බියගම මහාමාර්ගේ මේ රග්ගහවතරව පළල් කරලා දුන්නා නම් ඔබතුමන්ලට ගාග්ම ආනිසංස අත් වෙනවා. මේක දැන් අවුරුදු 5ක් විතර ඇතෙත් මේ තියා කාටවත් මේක පේන්නේ නැහැ. ගොමිසුති ලේකම්තුමනි. ඔව් මහත්මයා, මම හිතන්නේ ඔබතුමා කියන්නේ මේ කැලණිය ඉඳලා බියගම පැත්තට එන පාරද, එහෙම නැත්නම් කඩුවෙල ඉඳලා බැලුම් මහර දක්වා යන මාර්ගයද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවද? හරි, අපි මං හිතන්නේ මේ මාර්ග දෙකම පුළුල් කිරීමේ වැඩසටහනක් අපේ දැනට සැලසුම් කරලා තියෙනවා. එතුමා කිව්වාගේ අවුරුදු 5කට ඉස්සෙල්ලා තමයි මේවා ආරම්භ කරලා තියුනේ. නමුත් ඒවා යම් යම් හේතු නිසා අතපසු වෙලා තියෙනවා. විශාල වාහන ප්‍රමාණයක් ජනතාවක් ගමන් කරන මාර්ග තමයි මේ මාර්ග දෙකම. අපි දැනට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ 2021 අයවැයදීත්. ඒ නිසා මේ මාර්ගය සම්වර්ධනය කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා කියලා මෙහිදී සඳහන් කරන්න කැමැති. ඒකම මේ මාර්ගවලට සම්බන්ධතාවයක් තියෙනවද ප්‍රේමශ්‍රී මහත්මයා? මේ ලෝ ලෙවල් මාර්ගය, ඒ ප්‍රදේශවල ලෝ ලෙවල් මාර්ගය ගත්තම ඇත්තරම මෙතන ලෝ ලෙවල් මාර්ගයේ දැනට අබලන් තත්ත්වයේ තියෙනවා. ඒකට හේතුව දැනට ජල නල එළීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඔය අඹතලයේ කොටිකාවත්තේ යවට ප්‍රදේශ ගැන නේද ලේකම්තුමා කියන්නේ? මේ මං මේ ලෝ ලෙවල් එක ගැන කිව්වොත් ජල නල එළීම නිසා එතන මාර්ගය අබලම් වෙලා තියෙනවා. ඒක ජල නල එළීමෙන් පස්සේ අපි සම්වර්ධනය කිරීමට බලාපොරොත්තු. ඊට අමතරව උරුගොඩවත්ත සිට අඹතලයේ දක්වා යන මාර්ගය මන්තිරු 4කට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය දැන්ට ක්‍රියාත්මක වෙනවා. මෙහි යම් යම් මන්දගාමී ස්වරූපයක් දකින්න පුළුවන්. මං හිතන්නේ ජනතාව හැමදාම මේක ගැන අපිට පැමිණිලි කරනවා. එක හේතුවක් තමයි මන්තිරු 2කට තිබිච්ච මාර්ගය මන්තිරු 4 දක්වා පුළුල් කිරීමට සමගාමීව මිලිමීටර් 1200 ජල නල දෙකක් මේ මාර්ගයේ දෙපස එළීමේ කටයුතුත් ජල සම්පාදන මණ්ඩලය මගින් කරනවා. ඒකම මේ මාර්ගය පුළුල් කිරීම නිසා
විදුලි කණු, ඒ වගේම ටෙලිෆෝන් කණු ඒවා ඉවත් කිරීමේ කටයුතුත් කරනවා. ඉතින් විදුලි කණු වගේ විදුලි කණු ඉවත් කිරීම තාමත් ඇත්තරම හිමින් කරන්න ඕන වෙලා තියෙන්නේ. විදුලි කණු ඉවත් කරනකොට ජනතාවට විදුලි සම්බන්ධතාව විසද්ධි කරන්න වෙනවා. ඉතින් මේ කොවිඩ් කාලෙදී බොහෝ දෙනා ගෙවල්වලම සිටින නිසා මේ විදුලි බල මණ්ඩලයේ අකමැත්තක් දක්වනවා මේ විදුලි විසන්ධි කිරීම. එමක ජනතාවගෙන් විදුලි බල මණ්ඩලයට පැමිණි ලියනවා විදුලිය විසන්ධි වුණාම. ඉතින් මේ නිසා ඒවයිත් යම් ප්‍රමාදයක් තියෙනවා. ඒවගේ ජලනල ඉලීමේදී ඇතිවෙන ප්‍රමාදත් නිසා මේ මාර්ගය සකස් තැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් තියෙනවා. නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම අරගෙන මේ මාර්ගය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඉතින් ඒ සම්බන්ධයෙන් ජනතාවට වෙන අපහසුතා පිළිබඳව අපි ඇත්තටම කනගාටුව පළ කරනවා. ඉතාමත්ම කෙටි කාරණේ, ජලනල එලීම, ඊළඟට භූගත විදුලි රැහැන්, දුරකථන රැහැන් එලීම ආදී කටයුතු වලදී මහාමාර්ග අමාත්‍යාංශය සමග මේ ආයතන වල තියෙන සහසම්බන්ධතාවය කොහොමද? ඉතාම කෙටි පැහැදිලි කිරීම. ඔව්, ඇත්තටම අපි මේ ආයතන සියල්ල සමග සම්බන්ධීකරණය කරගෙන යමින් තියෙන්නේ. පොදුවේ මහජනතාවගේ චෝදනාවක් තමයි පාර හොඳට හැදුවට පස්සේ එකපාරටම වෝටර් බෝඩ් එකට, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට, ටෙලිකොම් එකට මතක් වෙන අඩේ රැහැන් නෙලන තියෙනවනේ, පයිප් දාන්න තියෙනවනේ, ආයෙ අර හොඳ පාර කපනවා. හැබැයි අපි දැන් මේ 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 කාලෙදී අපි ගත්ත ප්‍රතිපත්ති වේ තීද්දුව දැන් උදාහරණයක් ගත්තොත් අපි කිලෝමීටර් ලක්ෂයක් මේ වසර හතර තුර සම්වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතාමත් වේගයෙන් කළ යුතු කාර්යයක්. අපිට සමගාමීව ජාතික ජල සම්පාදන මණ්ඩලය ජලනල සම්බන්ධතා විශාල ප්‍රමාණයක් ලබා දීලා සියලු දෙනාට පානීය ජලය කියන මේ මාත් තේමාව යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් එහිදී අපි ජාතික ජල සම්පාදන මණ්ඩලයත් සමග එකතු වෙලා කරන කාර්යයක් තමයි අපේ මාර්ගය තනන අවස්ථාවේදී මේ ජලනල එලීමත් අපේ කොන්ත්‍රාත්කරු ලවා කරවලා ඒ ජලනල එලීම සඳහා මේ සකස් කරන කාණු සකස් කරලා මාර්ගය හදීමේ ව්‍යාපෘතියක් අපි දැනට ක්‍රියාත්මක කරමින් යනවා. ඉදිරියේදී මේ මේ විශාල වශයෙන් මේ පාරවල් කැඩීමේ ප්‍රවණතාව දක්නට නොලැබේවි. නමුත් යම් යම් අවස්ථාවලදී මේ හදිසි බිඳ වැටීම්, හදිසි වතුර කාන්දු වීම නිසා සමහර අවස්ථාවල පාර කඩන්න සිදුවෙන අවස්ථා තියෙයි. නමුත් මහා පරිමාණයෙන් අර ඔබතුමා ඉස්සෙල්ල කියපු ආකාරයේ අපි පාර හැදුවයින් පස්සේ මෝටර් බෝඩ් එක ඇවිල්ලා පාර කඩන ක්‍රියාදාමය ඉදිරියේදී නවතිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග හා ප්‍රවාහන ශ්‍රේෂ්ඨවල වැඩ දියුණුවට ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවයි අද සුභාර්ථී සංවාද මණ්ඩපයේ අපේ අවධානය. ශීය සේවයයි උදානක නාමයයි. උදෑසන 7යි විනාඩි 38යි මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් පෙම්සිරි මහතා, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සමඟ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතායි අද සුභාර්ති සංවාද මණ්ඩපයේ හරවත් කරන්නේ 2695446 2695447 සජීවි විදුරකතනංක. මේ ඔස්සේ ඔබට පුළුවන් මේ විෂයන්ට අදාළව විමසිය යුතු කාරණාත් වෙනවා නම් විමසීම සඳහා මොන්ටි රණතුංග මහතාණන්ගෙන් ප්‍රවාහන අමාත්‍යාංශයටදී කාර්යභාරයන් පැහැදිලි කරන විට ඔබ සඳහන් කරා ප්‍රවාහන කළමනාකරණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. අපේ රටේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන විශාල වාහන කන්දරාවක් දෛනිකව විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ දහවන වෙනවා කියන එක අපි කවුරුත් දන්නා සුලභ කාරණයක්. මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්පය ඔබ එකතැනකදී කිව්ව පාරවල් පළල් කරන එකම නෙමෙයි. ඇත්තටම අපේ රටේ මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක පිළිබඳ අවධානය යොමු කරන්න ඇයි මෙච්චර කාලයක් පරක්කු වුණේ? මෙහෙමයි, මම ඉතිහාසය පිළිබඳව මට එච්චර දැනුමක් නෑ. මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ
මේ කළමනාකරණ කටයුතු වලට කොච්චර උත්සාහයක් දරුවද කියලා. හැබැයි දැන් අතිගරු ජනාධිපතිතුමා අපිට විශේෂයෙන්ම අපිට දැනුම් දීලා තියෙනවා මේ කොළඹ තියෙන වාහන තදබදය අවම කරන්න අවශ්‍ය වැඩසටහන් සකස් කරලා ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට අපි ඇත්තටම එකක් තමයි අපි දැන් ප්‍රවාහන අමාත්‍යාංශයයි මහමාර්ග අමාත්‍යාංශයයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍යාංශ තුනම එකතු වෙලා අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ බහුවිධ ප්‍රවාහන මාධ්‍ය මධ්‍යස්ථාන. අපි ඒකට කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් කියලා. අපිට ඇත්තටම මේ ප්‍රධාන මාවත් පහක් නැත හතක් තියෙනවා අපිට කොළඹට ප්‍රවේශ වෙන වාහන. අඩුම තරමේ මේවා අවුරුද්දකට දෙක බැගින් හරි අපි සකස් කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් මේ එන වාහන ඔක්කොම කොළඹ නගරයට ඇවිල්ලා විශාල වාහන තදබදයක් නිර්මාණය කරනවා. ඒක නිසා අපි මුලින්ම පටන් ගන්න හදනවා අපි ජනවාරි පළවෙනිදා වෙනකොට මෙතන මාකුඹුරේ තියෙන ඒ මම ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන්නම් පහසුවට මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක් විදිහට ඒක සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දුරපළාත්වල ඉඳලා එන වාහන පෞද්ගලික වාහන මෙතන නතර කරලා අපේ තියෙනවා බොහොම සුඛෝභෝගී වාහන පද්ධතියක් මේකට අපි හඳුන්වලා දෙනවා. ඒ අයට මේක භාවිතා කරලා තමන්ට අවශ්‍ය කාර්යයන් නැත්නම් කාර්යාලයට යන එක හරි වෙළඳ කටයුතු සඳහා යන එක හරි ඒ වැඩ කටයුතු ටික කරගෙන නැවත අර මේ මධ්‍යස්ථානයට ආපසු එන්න අපි විනාඩි 15න් 15 බස් රථ සේවාවක් ආරම්භ කරන්න අපි කටයුතු කරගෙන යනවා. ෂටල් සර්විස් එකක් වගේ එකක්ද මේක? ෂටල් සර්විස් එකක් වගේ. එතකොට ඒක එතනින් නතර කරොත් මේක ආය ප්‍රශ්නයක් වෙනවා. එතකොට බස් රථයේ අවසාන නැවතුමට යනකොට අපි ආය සම්බන්ධ වෙන්න ඕන සමහර වෙලාවට වෙනත් ටැක්සි සර්විස් නැත්තම් මේ එහෙම මොකක් හරි මේ ඒ පුද්ගලයන්ගේ අවශ්‍යතාවය සඳහා අපි තවත් ප්‍රවාහන මාධ්‍යයක් හඳුන්වා දෙන්නේ. ඒ පද්ධතියම තමයි මේක ක්‍රියාත්මක කරන වැඩසටහන වෙන්න ඕන. එහෙම නැති වුණොත් අර අපිට ආකර්ෂණය වෙන්න එන ඒ පෞද්ගලික රථ භාවිතා කරන මේ පුද්ගලයන්ගේ අවධානය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේක සමස්ත වැඩසටහනක් විදිහට යන්න ඕන. ඒක එකක්. අනිත් එක තමයි අපි හුදක්ම බලාපොරොත්තු වෙනවා දැන් මේ ප්‍රවාහනය සඳහා වාහන 78 ලක්ෂයක් ලංකාවේ තියෙනවා මේ වෙනකොට. රෙජිස්ටර්ඩ් වාහන ලියාපදිංචි වාහන සීලමු වර්ගයේ 78 ලක්ෂයක් දැන් මේ 79 ලක්ෂයකට ආසන්න වෙමින් යනවා. එතකොට මේ වාහන වලින් කොළඹ නගරයට එනවා මේකෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විවිධ අවශ්‍යතාව සඳහා. එතකොට දෛනිකව. එතකොට මේ සඳහා අපි ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු වෙනවා. එහෙම නැත්නම් මහ විශාල මේ බස් මේ වාහන තදබදයක් කොළඹ නගරේ ඇති වෙනවා. ඒක නිසා තමයි එකක් තමයි ඔය අපි මම කිව්වේ මේ බහුවිධ ප්‍රවාහන මාධ්‍ය මධ්‍යස්ථාන ඇති කරන එක. අනිත් එක තමයි විදුලි ප්‍රවේශපත් හඳුන්වා දීම. ඒත් එකම අපි බලාපොරොත්තු වෙන දැන්ටම ක්‍රියාත්මක වෙනවා මේ අලුත් නම්බර තහඩු වලට අපි සවි කරනවා ස්ටිකර් එක. ඒ ස්ටිකර් එක මාර්ගයෙන් අපි චිප් එකක් හඳුන්වලා දීලා මේ චිප් එකෙන් අපි වාහන පිළිබඳව සොයා බලන්න ක්‍රමවේදයක් විශේෂයෙන් පොලිසිය මැදිහත් වීමෙන් කරනවා. එතකොට වැරදි විදිහට වාහන ගාල් කිරීම පාර දෙපස ඊළඟට කියන්නේ නීති කඩමින් වාහන ධාවනය කිරීම ඊළඟට අනවසර විදිහට මේවා ගාල් කිරීම මේ සියලු දේවල්ම අපිට සොයා ගන්න පුළුවන් වෙනවා මේ ක්‍රමවේදයේ භාවිතා කිරීම තුළින්. ඔහොම මෙන්න ඔබතුමාටම අදාළ ප්‍රශ්න දෙකක් තියෙන්නේ කොළඹින් සහ මතුගමේ. ප්‍රසන්න මහත්මයා සහ අමරතුංග මහත්මයා මුලින්ම කතා කරේ ප්‍රසන්න. සුබ දවසක් ඉතාම කෙටියෙන් ප්‍රසන්න මහත්මයා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ප්‍රවාහන ලේකම්තුමාටයි මම මේක යොමු කරන්නේ. ලේකම්තුමනි, මම මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්නයක දෙයක් ගැන මතක් කරනවා ඔබතුමාට කතා කරන්නේ. මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතුලේ මාෆියා එකක් තියෙනවා. මේ නොකන මේකේ ඉන්නවා මේ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැති. ඒ කියන්නේ ඒ වගේ දක්ෂතාවයක් යුතුව දෙපාර්තමේන්තුවට කටයුතු කරන නිලධාරීන්ට නොයෙකුත් ඉතාමත්ම මේ නිඳිත විදියට මේ අසත්‍ය මේ පොඩි පෙටිෂන්ස් එවලා
ඒවා විමර්ශනයට දාලා අර මිනිස්සු ඔක්කොම ඩිස්කරේජ් කරලා ඒ මිනිස්සු ඒ තැඟ වලින් ඉවත් වෙන තැනට කටයුතු කරන පිරිසක් ඉන්නවා. මම ඔබතුමාට ඉතාමත්ම කාරණික අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒ වගේ පහුගිය කාලේ ඔබතුමා අධ්‍යයනය කරොත් මේ වගේ දක්ෂ විදියට දෙපාර්තමේන්තුව තුළ වැඩ කරපු නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඔය මේ ඒ තරම් ඉතාමත්ම කලකිරීට පත් වෙලා සමහරු ඉවත් වෙලා ගිහලා තියෙනවා, සමහරු ඒ ක්‍රියාමාර්ග වලින් අයින් වෙලා තියෙනවා. මේකට මේ ජ්‍යෙෂ්ඨ නිලධාරී දෙපාර්තමේන්තුවේ ඇතුලේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තනතුරු වලට තියෙන කෑදරකම, එකිනෙකාට තියෙන ඒ කියන්නේ එකිනෙකා අතර තියෙන හතගන්න ගැටුම් ඉතාමත්ම මේ හේතු වෙලා තියෙනවා. මේ අපි තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔබට මාදාලව මතුගමෙන් අමරතුංග මහත්මයාගේ ප්‍රශ්නයත් අරගෙනමු. සුබෝදෑසනක් අමරතුංග මහත්මයා, ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. සුබෝදෑසනක්. මම මේ කතා කරන්නේ කුජරිත බස්සත් මේ ගමන් කිරීමේදී මේ ඉතාමත්ම සිනින් ගමන් කරන එක සම්බන්ධයෙන් මේ කොට කොට යනවා කියලා අපි කියන්නේ. ඒක තාමත් මේ කිසිම මේ මොන ආණ්ඩුවකින්වත් ඒක මම හිතන්නේ තාමත් නවත්තන්න බැරි වුණා. හරි, ඒක මේ ඒක ගැන මොන හරි විශේෂ වැඩපිළිවෙලක් මේ ඔබතුමාල ක්‍රියාත්මක කරන විශේෂයෙන් උදාහරණයක් හරි මම කියන කොළඹ වුණා. වැල්ලවත් ඉඳන් නාරන් පිටින බස් එක කිරුළුගන් පැවිල්ල නවත්තගෙන බලාගෙන ඉන්න ළඟ පිටිපස්සේ බස් එක යනවා ඔළුව ගදාරයි. ඒ වගේම මේ දැන් මේ මතුරු මේ ගම් යන බස් තියෙනවා, මතුරුෙන් පටන් ගත්තාම ඊට මෙහා හෝල්ට් එක නවත්තගෙන ඉන්න තව විනාඩි 5ක් විතර ඇවිල්ලා ඊළඟට තමයි තැනක නවත්තගෙන ඉන්නවා. කොහොමද ප්‍රශ්නේ පැහැදිලි? ඒ වගේ දුම් ප්‍රවාහන මාර්ග කිහිපයක් යන 154ක් තෝමයි බොරල්ලට ඇවිල්ලා පිටිපස බලන් ඉන්නවා බේස්ලයින් එකෙන් කවුද එන්නේ කියලා. ආපහු මේ කනත්ත වටරවුමෙත් ඒ විදිහෙන් බලන් ඉන්නවා පිටිපස්සෙන් කවුද එන්නේ කියලා. ඉක්මනින් ගමු අර ප්‍රසන්න මහත්මයාගේ ප්‍රශ්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. ඕක ඉතින් දුම්රිය නෙමේ රටේම තියෙන ප්‍රශ්නේ. ප්‍රසන්න මහත්මයා, ඔබතුමා කිව්ව දේ ඉතාම නිවැරදි. මම මේ කෙටි කාලය තුළ මම අගෝස්තු 14 වෙනිදා තමයි ලේකම්වරයා විදිහට වැඩ බාර ගන්නෙ. මට මේ වෙනකොට මං හිතන්නේ පෙස්සන් ඔබතුමා කිව්වා වගේ 1000කට වැඩි ඇවිල්ලා තියෙනවා. නිර්නාමික හා නාමික පෙස්සන් ඔය කියන තත්ත්වය තමයි මේ දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන්නේ. මේක අපිට එක රැයකින් වෙනස් කරන්න බෑ. මේ මිනිස්සුන්ගේ ඔළු හදන්න නැතුව මේ ආයතන ගොඩනගා ගන්න බෑ. ඒක තමයි අපිට අධිකරු ජනාධිපතිතුමා දිරම කියන්නේ. මේ මිනිස්සුන්ගේ ඔළු හදන්න මේ ආයතන ආරක්ෂා වුණොත් පමණයි මේ පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා වෙන්නේ, නැත්නම් අපේ රස්සාව ආරක්ෂා වෙන්නේ. මේ තැනට මේ මිනිස්සු හදාගත්තේ නැත්නම් අපිට එහෙම යන ගමනක්, එහෙම ඉදිරියක් අනාගතයක් අපිට ගැන හිතන්නවත් බෑ. ඔබතුමා කිව්වේ දේ හරියට හරි. ඒකට මම අවශ්‍ය වැඩසටහන් සැලසුම් කරා. නමුත් අවාසනාවකට මේ කොවිඩ් තත්ත්වය නිසා මට බැරි වුණා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න. අපි මේ තත්ත්වයෙන් මිදුණට පස්සේ සියලුම ආයතනවල එක එක නිලධාරීන් වෙන වෙනම ගෙන්නේ නැතුව මේ අයගේ නියෝජනයක් එකට අරගෙන මේ ප්‍රශ්න ඒගොල්ල හරහා අරගෙන ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක අපි සැලැස්මක් හදලා ක්‍රියාත්මක කිරීම තමයි මගේ අරමුණ වෙලා තියෙන්නේ. එදාට ඔබතුමාගේ සහාය අවශ්‍ය වෙනවා. මතුගම අමරතුංග මහත්මයා ඇහුවේ අර ඇතැම් මාර්ගවල බස් කොට කොටා යනවා කියන අර මන්දගාමි ධාවනයන් පිළිබඳව. මේක ඇත්තටම මේ මැසිවිල්ලක්. මේක මං හිතන්නේ මේ අපේ ජීවිත කාලය පුරාවටම බස් රථත් එක්ක තියෙන මේ ප්‍රශ්නයක්. මේකට තියෙන එකම දේ තමයි විසඳුම තමයි නියාමනය. බස් රථ නියාමනය කියන එක හරියට කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ නියාමනය සඳහා අපිට තියෙන බලය එක පැත්තකින් අපේ අමාත්‍යංශයට පළාත් සභා වලට ආයිති බස් රථ 18,000ක් නියාමනය කිරීමේ බලය නැහැ. අපිට තියෙන්නේ අන්තර් පළාත් බස් රථ 3,000ක නියාමන ආයිතිය පමණයි. නමුත් මම එහෙම කියලා ඇඟ බේර ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබතුමාලාගේ ආයතනයේ අමාත්‍යංශයට නේද ආයිති වෙන්නේ මේ නියාමන කමිෂන් සභාව? ඔව්, නියාමන කමිෂන් සභාවට ආයිති වෙන්නේ අන්තර් පළාත් බස් රථ 3,000ක සංඛ්‍යාවක් තමයි. නමුත් අපි ඊට ඔබට ගිහින් 15,000ක් පිළිබඳ නියාමනය ඔබට අදාළ වෙන්නේ නැහැ කියන්නේ. 18,000 පෞද්ගලික බස් තියෙනවා. තව 15,000ක න්‍යාය කියන්නේ 160ක් විතර, 60කටත් වැඩි. නමුත් ඔබේ අමාත්‍යංශය තමයි ප්‍රතිපත්ති තීන්දුව ගන්න. ප්‍රතිපත්ති තීන්දුව ගන්න. නමුත් පළාත් සභාව කියන්නේ මේක මේ අර ඩිවෝල් විෂයන් මේවා. එතකොට අපි විවාදගත විෂයන්. එතකොට අපි පළාත් සභාවත් එක්ක සුහදව තමයි මේ වැඩේ කරන්නේ. අපි මේ වැඩේ ආරම්භ කරලා තියෙනවා. අපි මේ නියාමනයේ පොලිසියත් අපි සියලු දෙනාමත් එකතු වෙලා කරන්න වෙනවා. එදා අපි ඇත්තටම මේ මම ඉස්සරහට බලාපොරොත්තු වෙන ජනතාවගේ පැත්තෙන් මේවා මේ ඔඩිට් වෙන්න ක්‍රමවේදයක් හදන්න. අපි ඔකට කියනවා මේ අපි ඔඩිට් සිස්ටම් එක ඉංග්‍රීසියෙන් අපි භාවිතා කරන්න මේක කමියුනිටි ඔඩිට් කියලා. අන්න එහෙම ක්‍රමවේදයකට මේක අරගෙන යන්න. එතකොට අපිට පුළුවන් ජනතාවම මේ සඳහා යොදාගෙන අපිට නියාමන වැඩසටහනක් කරන්න. ඉතාම හොඳ සංකල්පයක්. මහාචාර්ය රංජිත් දිසානායක මහතානි, ග්‍රාමීය මාර්ග පිළිබඳව ඔබ ඉතා හොඳ පැහැදිලි කිරීම වගේක් කරා. කොහොමද මිනිස්සුන් ග්‍රාමීය ප්‍රදේශවල මේ මාර්ග පද්ධතියේ තිබෙන දුබලතාවයන් නිසා පත්වන පීඩාවන් පිළිබඳව
අතුරු කාරණයක් විදිහට ඉතාම ඉක්මනින් කැමති විමසන්නට ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳ යම් ප්‍රමාණයක සාකච්ඡා වුණා පරිසර අමාත්‍යාංශය සහ වනජීවී අමාත්‍යාංශය බැහැශීර්ෂයේදී. ලංකාගම මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් ඔබේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයක් තියෙනවද? මම හිතන්නේ මම ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි. මේ ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් වෙන මේ විවේචන සම්බන්ධයෙන් ඇත්තටම ලංකාගම කියන්නේ ඉතාමත් ජනතාව පවුල් 1000ක් විතර පදිච්ච වෙලා ඉන්න ඉතාමත් දුෂ්කර මාර්ගයක් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව නගරයේ සිට කිලෝමීටර් 18ක් විතර දුරින් තියෙන මේ ගම්මානේ සිංහරාජ අඩවියට යාබදව තියෙන ගම්මානයක්. මේක මං හිතන්නේ ඉතා පැරණි ගම්මානයක්. මේ ගම්මානෙට යාම සඳහා තිබිච්ච දුෂ්කර මාර්ගයක් තමයි තිබුණේ. මේ මාර්ගයේ යම්කිසි සම්වර්ධනයක් අපි 2015ට ප්‍රථම සිදු කරා. ඇතර මේ කාලේ මේකට වර්තමාන ජනාධිපතිතුමා සම්බන්ධ වුණා. එතුමා ලේකම්බරයා විදියට ඒ කාලේ. ඉතින් හිදිත් ඇත්තරම යුද හමුදාවේ මාර්ගයෙන් තමයි මේ මාර්ගය යම් ප්‍රමාණයකට සකස් කරේ. හැබැයි මේ අපි මේ පාර කරපු මාර්ග සම්වර්ධනය මේ විවේචන එන ආකාරයට කිසිම ආකාරයකින් සිංහරාජ වනයට කිසිම අනතුරක් සිදු නොවන ආකාරයටයි අපි සිදු කරේ. මට අතුරු කාරණාවක් ඔබෙන් විමසන්නට පුළුවන්ද? දැන් මේ විවේචන බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ මතුවෙන කරේ. මුලින්ම මතුවෙච්ච විවේචනයේ තමයි සිංහරාජ උරුමයට වෙන බලපෑම මේ පාරේ. ඊට පස්සේ වෙච්ච දේ තමයි මාර්ග කාපට් කරාට පස්සේ මාර්ගය හොදගෙන ගියලගේ නිසි ප්‍රමිතින් යුතු මාර්ගයක් නෙමේ කියන එක. ඔව් මං උත්තර දෙන්නම්. ඇත්තටම මේ මාර්ගයේ කිලෝමීටරයයි දශම එකක දුර වැටිලා තියෙන්නේ සිංහරාජ වනාන්තරය අයිනේ. එතකොට මෙතෙන්දී මුලින්ම පැනගෙන ගිච්ච කාරණය තමයි මෙතන මේ මාර්ගයේ ඒ කොටසෙත් ඒ වෙනකොට අපි මේක සම්වර්ධනය කරන්න හදනකොටත් කොන්ක්‍රීට් කරලා තිබුණේ. නමුත් කොන්ක්‍රීට් මාර්ගය සම්පූර්ණයෙන්ම අබලම් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ මාර්ගය අපි සම්වර්ධනය කිරීමට පියවර ගත්තේ. එතෙන්දී මං හිතන්නේ වනජීවී දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කරලා තිබුණා යම් යම් ස්ථානවල මේ මාර්ගය පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා. නමුත් ඒක ඒ කාරණය අපි වනජීවී දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කළා තියෙන මාර්ගය කියන්නේ පුළුල් කිරීමකින් තොරව පැවති මාර්ගයම සම්වර්ධනය කිරීමට තමයි අපි එකඟ වුණේ. ඒ අනුව තමයි මේ සම්වර්ධන කටයුතු කරේ. මේ මාර්ගය දෙපස තියෙනවා සින්නක්කර ඉඩම්. ඒ කියන්නේ ජනතාවට අයිති ඉඩම් තියෙනවා. ඒ ඉඩම්වල සමහර තැන්වල මේ පුළුල් කිරීම කරලා තියුණා ගන්න පුළුවන් තැන්වල මම හිතන්නේ මේ සමාජ මාධ්‍යවල පෙන්නුවේ අන්න ඒ ස්ථාන. නමුත් මම වගකීමෙන් කියනවා මම දෙපාරක් මේ පාරේ ගිහිල්ලා බැලුවා. අපේ ගරු ඇමතුමා ජොන්ස්ටන් ප්‍රාන්දු ඇමතුමත් ගියා. මේ මාර්ගයේ කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ මේ සිංහරාජ වනාන්තරයට හෝ ස්වාභාවික වනාන්තරයට. ඉතින් ඒක ඒ ප්‍රදේශයේ ජනතාවත් දන්නවා. ඒ වගේම දෙවනි කාර්යය තමයි මේ පාර හැදුවයින් පස්සේ මේ සමහර තැන්වල තැන් කැඩිලා ගිහිල්ලා තිබුණා කියලා. ඇත්තටම මේ ලංකාගම කියන්නේ නිතරම වර්ෂාපතනය තියෙන ප්‍රදේශයක්. ඉතින් සමහර ස්ථානවල කඳු කඩා වැටීම සිද්ධ වෙනවා. සමහර ස්ථානවල සෝදා යෑම් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒ දේශගුණයට සිද්ධ වෙන කාරණයක්. නමුත් අපි වහාම ක්‍රියාත්මක වෙලා අපේ ගරු ඇමතුමාගෙත් උපදෙස් පරිදි එතුමා නිරීක්ෂණය කරා අපි මේ පාර හදපු ස්ථානවල කාණු අවශ්‍ය සියලුම ස්ථානවල දැනට කොන්ක්‍රීට් කාණු ඉදි කරමින් පවතිනවා. ඒ නිසා මං හිතන්නේ ඒ සම්බන්ධව කිසි ගැටලුවක් ඉදිරියේදී ඇති නොවේයි. මම වගකීමෙන් කියනවා මේ මාර්ගය සෑදීම නිසා පරිසරයට කිසිම
හානියක් වුණේ නැහැ. අපිත් පරිසරයට ආදරෙයි. ඒ වගේම ඒ ජනතාවත් ජීවත් කළ යුතුයි. ඒ ප්‍රදේශයේ බොහොම දුෂ්කර ප්‍රදේශයක්, ඒ විශාල ජනතාවක් ජීවත් වෙනවා. ඒ වගේම මේ රටේ ආර්ථිකයට විශාලම දායකත්වයක් දෙන කණ්ඩායමක් එහි ඉන්නේ. විශාල තේවතු ප්‍රමාණයක් එහි තියෙනවා. ඔබ සුදි මාර්ග අවශ්‍ය යටිතල පාසක මාත්‍යංශ ලේකම්තුමාට, මහාචාර්ය රංජිත් දිසානායක මහත්මයට දුරකථනයෙන් අපි අවස්ථාව දෙනවා. සුගත් මහත්මයා ආයුබෝවන් කතා සුගත් මහත්මයා ආයුබෝවන් කතා කරන්න දුරකථනය විසන්ධි වෙලාද? දුරකථනය විසන්ධි වෙලා අපි උත්සාහ කරමු. ආහු ඉන්න දුරකථනය සුබදේශන කතා කරන්න. සුබදේශන මම කතා කරන්නේ කොහෙන්ද? නිකවැටි කොටුවට පරිශ්‍රංකාරයටයි දුනිකියා කියන ගමී ලේකම්තුමා විසින් අවුරුදු 5කට විතර කලින් පාරක් වෙන් කරලා තිබුණා මේ ගමකට යන්න. ඊට පස්සේ ඒ පාර කොහොමවත් මේ සකස් කරේ නැති නිසා මම පෞද්ගලික වියදමින් ඒ පාර සකස් කරා. දැන් අපට ඒ පාර සංවර්ධනය කටයුතු කරගන්න ඕනේ. බොරළු දාලා හරි නැත්නම් ඒ ඇලක් තියෙන ඒලා හරහා පොඩි පාලමක් දාන්නත් ඕනේ. ඉතින් ඒ වැඩේ කරගන්න පුළුවන්ද කියලා මම අහන්න කැමති ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් අනිවාර්යෙන්ම කරගන්න පුළුවන්. මං හිතන්නේ මුලින් අපි ලිපිනේ කිව්වා අනිවාර්යෙන්ම ඔබතුමා ඉතා ඉක්මනින් ඒක දන්වන්න ඒක අනිවාර්යෙන්ම කරගන්න පුළුවන්. මග නැගුම මහමැදුර ඩෙන්සිල් කොබ්බෑ කඩුව මාවත බතරමුණ ලිපිනේට ඒටත් ලිපියක් එමු කරන්න පුළුවන්. ඒ වගේම මම දැන් මෙතනදී මේ කතා කර අපි පරිසරය සම්බන්ධ ඇත්තරම මේ සෞභාග්‍යයක් පිට තදින්ම මේ පරිසර හිතකාමී සංවර්ධනයක් ගැන කතා කරලා තියෙනවා. නිසා අපේ අමාත්‍යාංශය විශේෂයෙන් තීරණයක් කරන් තියෙනවා මේ මග දෙපස තුරු සෙවන කියන වැඩසටහන. මම මේ අවස්ථාව කරගන්නවා මේ රටේ ජනතාවට කියන්න. මේ මග දෙපස තුරු සෙවන වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙනවා මිලියන 2ක ගස් ප්‍රමාණයක් මන්මාවත් දෙපස හිතවන්න. ඒක නිසා මේක ඉතාමත්ම විශාල කාර්යයක්. මේ ගස් හිටවීම පමණක් නෙවෙයි ගස් බලා ගැනීම කියන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ රටේ හැම ආයතනයක අපි මේ වෙනකොට ලියලා තියෙනවා. ඒ කියන්නේ ගස් පිළිබඳව වැඩ කරන ඒ වගේ අධ්‍යාපන ආයතන, රජයේ ආයතනයක, පෞද්ගලික ආයතන හැම කටයක්ම කවුරු හරි කෙනෙක් මේ කාර්යවලට දායක වෙන්න කැමති නම් අපේ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙලා අපි සමහර ප්‍රතිපාදන මේකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශේෂයෙන් මේ ගසක් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් විතර බලා ගන්න තියෙනවා නම් තමයි ඒකේ සාර්ථකත්වය තියෙන්නේ. ඒක නිසා සමාජ මාධ්‍යවල නිතර පළ වෙනවා ඇතම් කණ්ඩායම් කරනමයි කියන කුඹු ගස්, මී ගස් වගේ හිටවන ව්‍යාපෘති. මම හිතන්නේ අපි තෝරාගත යුතු වන්නේ මහාචාර්යතුමනි පරිසර හිතකාමී ශාක. පරිසර හිතකාමී වගේම තියෙනවා මේක මග දෙපස නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔය පළතුරු වගේ ගස් නොහිසලා තියෙන. මොකද ඒක හරහා අයත් සත්තුන්ට කරදර වෙන නිසා. ඒ වගේම ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මී කුබුක් සුදුසු තැන්වල අනුව බලලා දැන් මේ වෙනකොට විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් තෝරගෙන තියෙන මොන මොන සාකද මොන මොන ප්‍රදේශවල වැදගත් වෙන්නේ කියන එක. අපි නොබෝ දිනයකින් ඒ වැඩ කටයුතු ආරම්භ කරලා අපි මිලියන 2 ටාගට් එකට යන්න බලාපොරොත්තු වෙන නිසා මම මේ වෙලාවේ අවස්ථාවක් කරනවා ජනතාවගෙන් ඔබ අප සමග දායක වෙන්න කැමති නම් සහභාගී වෙන්න කියලා. බොහොම ස්තුතියි. නුවරින් මොනිකා මහත්මිය කතා කරනවා. විනාඩි 3යි තියෙන්නේ. විනාඩියක් වෙන කෙටි කාලයකින් ඔබතුමීට අවස්ථාව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බොහොම ස්තුති මහත්ය අවස්ථාව දුන්නට. මේ ග්‍රාමීය පාරවල් හදනවා කියලා අහුණා මට. එතන මහත්ය නැවතත් ගිය සැරේ වගේ ගමේ සමිතියටමද මහත්ය දෙන්නේ? ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක මහත්ය එහෙම දෙනවා නම් හොඳට හොයලා බලලා නිසි ප්‍රමිතියකට අවශ්‍ය සමිතියකට දෙන්න මහත්ය. මොකද ගිය සැරේ හදපු එක කිසිම ප්‍රමිතියක් නැහැ මහත්ය. යන්න බෑ, වාහනයක් දෙකක් මාරු වෙන්නත් බෑ. ඒ දීපු සමිතිය අය මොකක් කරාද කියන්න මට පැහැදිලි නෑ මහත්ය. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. ඒ ගැන අත්‍තරම බොහොම ස්තුතියි එක කිව්වට අත්‍තර හොඳ අවබෝධයක් තියෙනවා. අපි මේ ගමන ඉතාමත්ම විදිහට ප්‍රමිතිය ගැන ප්‍රමුඛස්ථානයක් දෙනවා. බැරි වෙලාවත් එක සමිතියකින් හරි ප්‍රදේශයකින් ප්‍රමිතියට පාරක් නැවුණොත් අපි සමහර වෙලාවට ඒ පළාතට නැවත පාරක් දීමේදී ඉතාමත්ම කාර්යසර. ඒ නිසා බොහොම ස්තුතියි ඒ යෝජනාවට. අපි ඉතාමත්ම තදින් ඒ ගැන රැකී සිටිනවා. අනිවාර්යයෙන්ම මේ යන වියදම් කරන මුදල් ජනතාවගේ සුභසිද්ධියට අනිවාර්යයෙන්ම යෙදුන් නැත්නම් අපි අන්තිමේට බලාපොරොත්තු වෙන කාර්ය නොවන බව අපි නිලද
උදාහරණ විදිහට ඉතාමත් තදින් විශ්වාස කරනවා. ඒ නිසා කිසිම අවිශ්වාසයක් තියාගන්න එපා. ඒ වගේම යෝජනාවට බොහොම ස්තුතියි. ඒක අපි තදින්ම බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාව නිමා කරමු. මොන්ටි රන්තුංග මහතාණනි, ඔබ සාකච්ඡාවේදී එක් තැනක සඳහන් කරා කොළඹ නගරයට පැමිණෙන වාහන කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙල යම් ආකාරයක නියම ව්‍යාපෘතියක් ලෙස මාකුමරේදී ඒ කාර්ය කරන්නේ කොහොමද කියලා කිව්වා. තවත් ව්‍යාපෘතියේ පුළුල් අංග තියෙනවා. ඒ පිළිබඳවත් කෙටි පැහැදිලි කිරීමක් කරමින් සාකච්ඡාවට නිමාවක් නෙමෙයි විරාමයක් තියෙමු. හරි, අපි ඇත්තටම මේ මම කෙලින්ම පටන් ගන්නම් මේ කියන අර බහුවිධ ප්‍රවාහන පද්ධති ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් මාකුඹුර කියන ස්ථානයේ අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම පටන් ගන්න වාහන 300ක් විතර එතන ගාල් කරලා ඒ අනුව පහසුකම් සපයන්න. ඒත් එක්කම අපි කඩවත දැනට අපි එහෙම ආරම්භ කරලා තියෙනවා. දැන්ට ඒක ඉදිමෙමින් පවතිනවා. ඊළඟට අපිට දකුණු විශේෂයෙන් ගාලු පාර පදනම් කරගෙන අපිට රත්මලාන පදනම් කරගෙන මෙතන ඇත්තටම එකක් කරලා අසාර්ථක වුණා. මොරටුවේ ඔව් අපි ඒකෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒ පාඩම් ඉගෙන ගත්තුවත් ප්‍රයෝජනට අරගෙන අපි මේක එහෙම එහෙම කරලා තමයි අපි ඇත්තටම මේ මහමාර්ග අමාත්‍යාංශයයි නැවතත් මම කියන්නේ නාගරික සංගමන අමාත්‍යාංශයයි ප්‍රවාහන අමාත්‍යාංශයයි මේ තුන් ගොල්ලම එකට එකතු වෙලා ඕන මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒකෙදි මට ඔබතුමාලගේ ශක්තිය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මේ වගේ දේවල් ඇත්තටම සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි ඔබතුමාලට ස්තුතිය ප්‍රකාශ කරමු. ස්තුතියි රංජිත් ප්‍රේමසිරි මහතාණනි. මහාමාර්ග ශීෂ්ටයේ පුතුල අධ්‍යක්ෂ සම්භාරයක් තියෙන ඔබ සාකච්ඡා නිමා කරන්නට අපිට දෙන පණිවිඩය මොකද්ද? මේ රටේ ජනතාවගේ මාර්ග අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා ක්‍රමෝපායක වැඩපිළිවෙල පිළිබඳව. මම හිතන්නේ අපේ අමාත්‍යංශයේ මූලික අරමුණ වෙන්නේ රටේ ජනතාවට එක ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ඉක්මනින් හා පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම. ඉතින් නිර්මාණය කිරීම හා ඒ තැනීම, ඉතින් මං හිතන්නේ ඒ කාර්යයේදී මහජනතාවගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ කාර්යය කිරීමේදී රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් මේ සඳහා දායක වෙනවා. තමන්ගේ ඉඩකඩම් දේපල මේ වෙනුවෙන් පරිත්‍යාග කරමින්, ඒ වගේම අපි ඒ එවැනි ජනතාවට ඒ උපරිමාකාරයෙන් රජයේ ප්‍රතිපත්ති මත ඒ වන්දි ගෙවීම් කටයුතු කිරීමටත් ක්‍රියා කරනවා. ඒ වගේම මං හිතනවා බලාපොරොත්තු වෙනවා මේ අපේ රටේ ජනතාව මේ මාර්ග පද්ධතිය භාවිතා කිරීමේදී මේ පිළිබඳ සැලකිල්ලක් දක්වලා විශේෂයෙන් මාර්ග නඩත්තු වලදී අපිට සහයෝගය ලබා දීම මගින් අපේ කාර්යය කාර්යක්ෂමවත් විධිමත්වත් කරගෙන යාමට අපිට හැකියාව ලැබේවි. යම් යම් ස්ථාන අපි දැකලා තියෙනවා ජනතාව විසින්ම කරන යම් යම් ක්‍රියාකාරකම් නිසා මාර්ගවලට හානි සිදු වෙනවා. සමහර තැන්වල මාර්ගයට පස් කිරල්ල දානවා, එහෙම නැත්නම් අබලි ද්‍රව්‍ය ගෙනත් දානවා, එහෙම නැත්නම් කාණු වහනවා. ඉතින් ඒ වගේ කාර්යයන්ගෙන් බැහැර වෙලා අපිට මේ අපි රජයට විතරක් මේ කාර්යය කරන්න බෑ. ජනතාවගේ සහයෝගය අපිට ඉතාමත් අවශ්‍ය වෙනවා. යම් යම් අඩුපාඩු සිදුවෙන්න පුළුවන් මේ මාර්ග සම්වර්ධනයේදී අපහසුතා ඇති වෙන්න පුළුවන් ගමනාගමනයේදී සමහර තැන්වල ඒ නිසා ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස මං ඉල්ලා සිටිනවා. පොමිසූති මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් මොන්ටි රන්තුංග මහතා සමග ග්‍රාමීය මාර්ග අවශේෂ යටිපතල පහසුකම් අමාත්‍යංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතායි සහභාගී වුණේ. ඔබතුමන්ලත් එදිනටම බොහොම ස්තුතියි අද සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. සුභාර්ති ගිනීමේ තාක්ෂණික හැඩතල රජීව නානායකර, සමාජ මාධ්‍ය මෙහෙම ආදිත්‍ය ආශාමෙන් නිෂ්පාදනය කරා ශාන්ත රෝහණ රණවක, මම ඉන්දික ජයරත්න, හෙට උදෑසන 7ට අපි අලිත් තමුවන්නේ සුභාරති සංවාද මණ්ඩපයේ. සුභ දවසක්.